හොඳයි දැන් අපි තව උදාහරණයක් සලකලා බලමු වර්ග සමීකරණයක මූල තාත්වික බව පෙන්වන්න තියෙන උදාහරණයක් බලන්න බව පෙන්වීම සඳහා අපිට දීලා තියෙනවා a, b, c අවයවයක්ගේ r වෙන වෙලාවට x - b * t = c වර්ගය කියන වර්ග සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න කියලා. හොඳයි කොහොමද අපි වර්ග සමීකරණයක මූල තාත්විකයි කියලා සාධනය කරන්නේ? ඒක අපිට සාධනය කරන්නට වෙන්නේ විවේචකයේ ශ්‍රේණිය. එහෙනම් අපි පළවෙනියට වර්ග සමීකරණයේ විවේචකයේ හොයලා ඒ විවේචකයේ විශාල හෝ සමාන බිඳුව කියන ප්‍රතිබලය අපි අරගෙන පෙන්වන්න ඕනේ මූල තාත්වික වෙන බව පෙන්වන්න. හොඳයි. අපි ඉස්සෙල්ලා මේ දීලා තියෙන වර්ග සමීකරණය සාධාරණ වර්ග සමීකරණයක් ආකාරයෙන් සුළු කරමු. අපි ගත්තොත් x - a x - b = c වර්ගය. එහෙනම් මේ වරහ නිමච්චලොත් x වර්ගය ඍණ ax ඍණ bx ධන ab = c වර්ගය. විචලන සියල්ල තනි පැත්තකට ගෙනෙලා සාධාරණ වර්ග සමීකරණයක් විදිහට සකස් කරොත් x වර්ගය ඍණ a ධන b වාරයක් x ධන ab ඍණ c වර්ග = බිඳුව. හොඳයි දැන් ඔබට මේ වර්ග සමීකරණේ සංගුණක හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න සිම්පල් ABC සමීකරණේ සංගුණක විදිහට තියෙනවා. ඒ නිසා අපි සංගුණක කැපිටල් අකුරු වලින් ලියා ගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. කැපිටල් A සමාන 1යි, කැපිටල් B සමාන ඍණ A ධන B, කැපිටල් C සමානයි AB ඍණ C වර්ගය. හොඳයි අපි මේ වර්ග සමීකරණේ විවේචකය හෙව්වොත් B වර්ග ඍණ 4AC අපි යගයන් ආදේශ කරනවා B කියන්නේ ඍණ A ධන B වර්ගය ඍණ 4යි AC AB ඍණ C වර්ගය. දැන් අපි සුළු කරොත් මේ ප්‍රකාශනය A වර්ගය ධන B වර්ගය ධන 2යි AB ඍණ 4යි AB ධන 4යි C වර්ගය. දැන් මේ දෙන්න සුළු වෙනවා A වර්ග ධන B වර්ග ඍණ 2යි AB ධන 4යි C වර්ගය. මේ ප්‍රකාශනයේ තනි පූර්ණ වර්ගයක් විදිහට අපිට මට ලියා ගන්න පුළුවන් a ඍණ b වල පූර්ණ වර්ගය ධන 4යි c වර්ගය. අර විවේචක අපි සරල සූත්‍ර ක්‍රම අපාඩ පාත් කරගෙන තියෙනවා ඩෙල්ටා සමානයි a ඍණ b වල වර්ගය ධන 4යි c වර්ගය. මේ බලන්න අපි දන්නවා ඕනම ධන තාත්වික සංඛ්‍යාවක වර්ගය විශාලව සමාන බිඳුව වෙනවා. මෙතන තියෙන අපිට පූර්ණ වර්ගයන් දෙකක එකතුව. එසේ ආ අනිවාර්යම විශාල සමාන බිඳුව යුතුයි. ඒ කියන්නේ විවේචකය විශාල සමාන බිඳුව යුතුයි. විවේචකය විශාල සමාන බිඳුව නම් අපිට කියන්න පුළුවන් මේ වර්ග සමීකරණයේ මූල තාත්වික වෙනවා කියලා. දැන් අපිට සඳහන් කරන්න පුළුවන් a, b, c අවයවයක් ව්‍යා අපිට a ඍණ b වල වර්ගය විශාල සමාන බිඳුව වේ. ඒ වගේම 4යි c වර්ග විශාල සමාන බිඳුව වේ. ඒ නිසා මොකද වෙන්නේ? a ඍණ b වල වර්ගය ධන 4යි c වර්ග විශාල සමාන බිඳුව වෙනවා. මේ කියන්නේ විවේචකය විශාල සමාන බිඳුව වෙනවා. ඒ නිසා මට සඳහන් කරන්නට පුළුවන් වර්ග සමීකරණයේ මූල තාත්වික වේ. බලාගන්න නැවත සැරයක් මේ වර්ග සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්නට අපි පාවිච්චි කරපු උදාහරණ. අපි දීලා තියෙන වර්ග සමීකරණය ඉසල සාධාරණ වර්ග සමීකරණයේ ආකෘතිය සකස් කරගත්තා. වරහන් ඉවත් කරලා සුළු කරලා සංගුණක x වර්ගයේ සංගුණක එකතැනකටත් x වල සංගුණක එකතැනකටත් නියත පදේ තව තැනකටත් යනවා. එතකොට ABC සංගුණක හොයාගත්තා. දැන් බලන්න මේ සමීකරණේ සිම්පල් ABC සංගුණක විදිහට තියෙනවා. ඒ නිසා අපි කැපිටල් ABC මගින් තමයි අංකණය කරන්නේ සංගුණකෙ. ඊට පස්සේ අපි විවේචකය හෙව්වා. විවේචකයේ b වර්ග ඍණ 4ac ඒ ප්‍රකාශනයේ සුළු කරගෙන ගිහිල්ලා අපි ලබා ගත්තා a ඍණ b වල වර්ගය ධන 4ac වර්ග කියන ප්‍රකාශනය. හොඳයි මේ ප්‍රකාශනය ලබා ගත්තට පස්සේ මට පුළුවන් මේ abc තාත්වික සංඛ්‍යා වෙන නිසා a ඍණ b වල පූර්ණ වර්ගය විශාලව සමාන බිඳුව වෙනවා. ඒ වගේම 4ac වර්ගයත් විශාලව සමාන බිඳුව වෙනවා. ඒ නිසා ඒ දෙන්න එකතුව වන විවේචකයේ විශාලව සමාන බිඳුව වෙනවා. විවේචකයේ විශාලව සමාන බිඳුව නම් අපිට කියන්න පුළුවන් වර්ග සමීකරණයේ මූල තාත්වික වෙනවා කියලා. එහෙනම් වර්ග සමීකරණයක මූල තාත්වික වෙන බව සාධනය කරන්න අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? ඒ වර්ග සමීකරණයේ විවේචකයේ විශාලව සමාන බිඳුව බව පෙන්වීම පමණයි.